ඇත්ත වශයෙන්ම ගරු කතානායකතුමනි අපි ඊයේ දවසේ පක්ෂ නායකින් සහ බිස්නස් කමිටියේ සමාජිකින් සාකච්ඡා කරා සාකච්ඡාව බොහොම හොඳයි හැබැයි අපිට උද්ගත වුණු ප්‍රශ්න ගණනාවක් පිළිබඳව අපිට ඉස්මතු කරන්නට අවස්ථාව ලැබුණේ නැහැ පළවෙනි කාරණාව අපිට දැනගන්නට කැමති මොන හේතුවක් නිසාද මේ රජය හදිසි නීතියක් ඉමර්ජන්සි එකක් ඩික්ලයර් කරේ අපිට පැහැදිලි විස්තරයක් අවශ්‍යයි මේ රටේ ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් සිදු වුණාද ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳව යම්කිසි හෝඩුවාවක් දැනගත්තද මේ රටේ ඒකීය භාවයට බහුමික අඛණ්ඩතාවයට මරු පහරක් එල්ල වෙන කාරණාවක් ඉස්මතු වුණාද ඒ නිසා මොන හේතුවක් නිසාද ඉමර්ජන්සි එක ස්ථාපනය කරේ ඒ වගේම මොන හේතුවක් නිසාද කර්ෆියු දැම්මේ මොනවටද ඇඳිරි නීතිය දැම්මේ ඒ වගේම මොන හේතුවක් නිසාද සෝෂල් මීඩියා හැම එකක්ම තහනම් කරේ මොකද්ද හේතුව ඒකට රජෙන් මම ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේකට බොහොම පැහැදිලි පිළිතුරක් අවශ්‍යයි මේ මොන වාදයකටත් විවාදයකටත් පෙර අපි දැනගන්න ඕන ඇයි ඉමර්ජන්සි දැම්මේ ඇයි කර්ෆියු දැම්මේ ඇයි සෝෂල් මීඩියා බෑන් කරේ ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි අද බරපතල තත්ත්වයක් තියෙනවා අද රටේ මුදල් ඇමතිවරයෙක් නැහැ ඊයේ මුදල් ඇමතිතුමා පත් වුණා පත් වුණු විගසම ඇවිල්ලා මොනවද වාර්තා වගයක් ඉදිරිපත් කරා ඊට පස්සේ ඉල්ලාස් වුණා එතකොට පක්ෂ නායක රැස්වීම යන මොහොතේ මුදල් අමාත්‍යංශයේ ලේකම් එහෙමත් නැත්නම් භාණ්ඩාගාරයේ ලේකම්තුමා අයින් වුණා එතකොට මේ තත්ත්වය තුළ අපිට දැනගන්න කැමති කවුද රටේ මුදල් නැමති කවුද භාණ්ඩාගාර ලේකම් ඒ අය නොමැති තැන තුළ මේ රට අරාජික වෙලා තියෙන්නේ රට කඩා වැටලා තියෙන්නේ කොහොමද රටේ මූල්‍ය පාලනය මූල්‍ය හැසිරවීම කළමනාකරණය කොහොමද ඒක ක්‍රියාත්මක කරන්නේ කරුණාකරලා මේවට උත්තර අවශ්‍යයි මේවෙන් පැන යන්න බෑ අනික් කාරණාව ගරු කතානායකතුමනි දැන් ඊයේ දවසේ අපි දැක්කා විවිධ පිවිසින් දොරටු අසල සාමකාමී උද්ඝෝෂණයක මේ රටේ පුරවැසියන් නිරත වෙනවා එසේ නිරත වෙනකොට අපි දැක්කා බොහොම භයංකාර දෙයක් මොකක්ද අපි දැක්කා මේ මාස්ක්ස් ඇඳගත්තු යුනිෆෝම් ඇඳගත්තු ඒ වගේම unregistered bikes weapons අරගෙන ඒ උද්ඝෝෂකයෝ ඉන්න තැන්වලට ගිහිල්ලා පොලිසියත් එක්ක වාද විවාද වෙනවා පොලිසිය ප්‍රශ්න කරනවා ඔබලා කවුද කොහෙන්ද ආවේ මොනවට දාවේ මොකද නීතිය හා සාමය ආරක්ෂා කරන්නට ඕන අපේ රටේ ඒ පොලිසිය මම දැනගන්න කැමති කවුද මේ මෝටර් බයික්ස් වලින් ආවේ නම්බර් ප්ලේට් නැති මෝටර් බයික්ස් මූණු ආවරණය කරපු පුද්ගලින් ඒක වෙනම කණ්ඩායමක්ද වෙනම කල්ලියක්ද වෙනම රහසිගත හමුදාවක්ද අපි දැනගන්න ඕනේ මේකට උත්තර ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමති දැන් ඔබතුමාම ඔබතුමාගේ කටින් කිව්වා ආහාර අර්බුදයක් ගැන බරපතල ආහාර අර්බුදයක් එනවා මම දන්නවා පෝලිං ගැන කතා කරන්න වැඩි කැමති නැතුව ඇති නමුත් ගෑස් පෝලිමේ ඉන්න පෙට්‍රල් ඩීසල් භූමි තෙල් පෝලිමේ ඉන්න කිරිපිටි පෝලිමේ ඉන්න සීනි පෝලිමේ ඉන්න පරිප්පු පෝලිමේ ඉන්න හාල් පෝලිමේ ඉන්න රැකියා අහිමි වුණු තරුණ පරපුර කර්මාන්ත ශාලා වැසී යනවා අපනයන බහණ්ඩ ටික අපිට යවා ගන්න බෑ ඒකෙන් වෙන්නේ ඩොලර් නැතිකම ඉතින් මම ඔබතුමාගෙන් අහන්න කැමති අවසාන වශයෙන් දැන් මේ ඩොලර් ප්‍රශ්නෙට හොඳ විසඳුමක් තියෙනවා මේ ඩොලර් ප්‍රශ්නෙට ක්ෂණික විසඳුමක් ලබා ගන්න පුළුවන් අර පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් වෙලා තිබෙන මේ රටේ ඩොලර් මංකොල්ල කාපු ඒවා ඒ තියෙන රටවල් වලින් මේ රටට ගෙනෙන්නට ඕන අපි ඒක සඳහා නීති සම්පාදනය කරමු අපි විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන්න නීති සම්පාදනය කරමු අන්න එතනයි රට හදන තැන අන්න එතනින් තමයි රට හදන එක පටන් ගන්න ඕන ඒ නිසා අයතා ලෙස උපයාගත් මේ ඩොලර් ආදායම් ටික ඒ ඩොලර් හොරකම් ටික අපේ රටට ගෙන්න ගත්තොත් කිසිම ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. ඒතරොට තෙල් හිඟයක් නැහැ, ගෑස් හිඟයක් නැහැ, ආහාර හිඟයක් නැහැ. ඒ වගේම අමුද්‍රව්‍ය වල හිඟයක් නැහැ.
ඒ ඔක්කොම හිංයන් අපිට පියවන්නට පුළුවන්. එනිසා කරුණා කරලා මම මේ මතු කරපු ප්‍රශ්නවලට බොහොම පැහැදිලි උත්තර ලබා දෙන්න. අනිවාර්යෙන්ම පැන්ඩෝරා හොරු ටික ඒ සල්ලි ටික අපේ රටට ගෙනල්ලා අපේ රටට මේ රටේ ආදායම නැවතත් තරක් අපේ රටට ලබා ගන්න කටයුතු කරන්න. ස්තුතියි.